සබ්ස්ක්‍රයිබර්ස් සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අපි නම් සක්ක YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු සිදුවීම් දෙයක් ගැන. ඔයාලා අහම්බෙන්ව දැකලා නැති ලෝකේ තියෙන අමුතුම සිදුවීම් දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් වීඩියෝ එකට. ඉතින් පළවෙනි කතා කරන්න එක තමයි මේ කැනේඩියාව කියන රාජ්‍ය න්ියුස් කියන විදිය. ඉතින් කැනේඩියාව කියන්නේ යුරෝපියානු රටක්. ඒ කියන්නේ ඉතාලියට මෙහා පැත්තේ තියෙන ඉතා ගුඩා දියවණියක් තමයි කැනේඩියාව කියන්නේ. ඉතින් මේ කැනේඩියාවේ ටීවී චැනල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍ය රටකට සාපේක්ෂව. ඒක නිසා මේ ටීවී චැනල් අතර ගොඩක් තරගයක් තියෙනවා එකිනෙකාට. ඒක නිසා මොවුන් අලුත් අලුත් දේවල් නිර්මාණය කරමින් අලුත් අලුත් දේවල් අත්හදා බලමින් මේ චැනල් තමන්ගේ ජනතාව අතර ජනප්‍රිය කරගන්න තමයි බලන්නේ. ඉතින් ඒකට වුන්ට මොන වගේ ක්‍රමයක් අනුගමනය කළත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ටීවී චැනල් මේ කැනේඩියාව කියන රාජ්‍යය තියෙන හින්දා. ඉතින් මේකට අනුගමනය කරපු ඉතාමත් අමුතු පියවරක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක්තරා ටීවී චැනල් එකක් මේ කැනේඩියාවේ තියෙන තමන්ගේ ටීවී චැනල් එකේ පෞද්ගලිකාශය ජනප්‍රිය කරගැනීමේ අභිප්‍රායෙන් අමුතුම විදිහේ වෙනස්කමක් කරනවා තමන්ගේ නිවේදිකාවන්ට. ඉතින් මේ චැනල් එකේ නිවේදිකාව පෞද්ගලිකාශය කරන අතරතුරේදී අදන් ඉන්නේ අඳුම වැළුවොත් ඉතාමත් විශේෂ සාමාන්‍ය කිසිම රටක ඇමරිකාව වගේ රටක වුණත් මේ වගේ පෞද්ගලික විකාශය බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඉතාමත් කලාතුරකින් බලා ගන්න හම්බෙන දෙයක්. ඉතින් ඕන් මේ පෞද්ගලික විකාශය අතරතුර මේකේ නිවේදිකාව සියල්ලම අඳින්න ඕනේ උඩුකය නිරාවරණය වෙන විදිහට. ඒ කියන්නේ උඩුකය අඩනිරුවත් වෙන විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උඩින් කෝට් එකක් දාගෙන ඔයාලට මේ පේන විදිහට හැම නිවේදිකාවම තමන්ගේ උඩුකයේ භාගය නිරාවරණය වෙන විදිහ තමයි පෞද්ගලික නිවේදන කටයුතු වලට ඇඳුම් අඳින්න ඕනේ. ඉතින් මේක නිසා ඉතාමත් ජනප්‍රිය වෙනවා මේ කැනේඩියානු රාජ්‍ය තුන මේ टीवी चैनल इतनी मैं टीवी चैनल इतम विशाल प्रेक्षक प्रीसा अतिवेनम इतनी अत्र मे प्रेक्षक प्रीस सीएट अणुअम तिरी उद्गम वार्ता विन मुखद मे निवेदिका हसरी बन तिरी उद्गम सी अणुअर Presidenti Ilir Meta në reagimin e tij të parë mbi dhënien e plot fuqishmërisë për bisedimet me Greqinë, se Blendi Sulaj në çelje të mitingut të Partisë Demokratike ku ishte i pranishëm edhe Lulzim Basha, ruar se aksioni kundër informalitetit do prekte tregun e barnave dhe shërbime të kujdesit. Një tjetër shkollë është bërë pjesë e projektit të shkollave si qendra komunitare, të cilat do të shërbejnë. Bilanci i vdekjeve nga tërmeti shkatrues në Meksik kanë bërritur 61. Vendimi i gjykatës supreme në Amerikë për legalizimin e martesave të të njëjtit seks në të gjithë kombin. Ilan e kapi ka takra me një bajsikar Susana Bumia kene, papedi Susana Bumia kene. Dime papedi Susana Bumia kene Qinë Rajje. Qinë Rajje kene adhe dhe gudak dhjum rata. Namut, ounge janaghane adhika vimat tekka, ounge vahan bavite itamat adu kalla tiyan. Ega nisa, oun gudak Qinë janatave yane papedi vale. චීනයේ ගොඩක් පාපද නිෂ්පාදනය වෙන වසරකට සාමාන්‍ය 2015 වසරේ ගත්තොත් එහෙම 2015 වසරේ පාපද විතරක් චීන නිෂ්පාදනය කළා තියෙනවා මිලියන 20කට අධික ප්‍රමාණයක්. ඉතින් මේ ගාන හැම වසරකම වැඩි වෙමින් පවතින මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ වැඩි වෙමින් තමයි මේ පාපද නිෂ්පාදනය ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රචලිත නිෂ්පාදනයක් වෙනවා මේ චීනයේ. මොකද චීනයේ පාපද භාවිතය ඉතාමත් ඉහළ නිසා. ඉතින් සාමාන්‍ය පිටරට ජනතාවගේ දෙයක් වුණ පාපදියක් වුණත් කුමන හෝ භාණ්ඩයක් ලංකාව වගේ ඉතාමත් පරණනතුරු පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍ය කාලයක් පාවිච්චි කරලා ඉවත් දමනවා. ඉතින් ඒ වගේම තමයි චීනෙත්. චීනෙත් මේ පාපැදි ගත්තොත් එහෙම පාපැදි ඉතාමත් කෙටි කාලිනව පාවිච්චි කරලා සාමාන්‍ය මට්ටමකින් පරණුවාට පස්සේ විසික් කරලා දානවා. ඉතින් මේ වගේ වසරකට මිලියන 20ක් පාපැදි නිෂ්පාදනය කරක් වසරකදී සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරපුවා ඉවත් දානවා. ඉතින් මේ ඉවත් දාන හැම පාපැදියක්ම චීන විසින් එක්තරා ප්‍රදේශයක එක්තරා භූමියක ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ පාපස් සුදාන භූමියේ පාපැදි ගන්න ගත්තොත් එහෙම ඉතම මිලියන ගාණක් පාපැදි මෙතන විසිකරලා තියෙනවා. ඉතින් ඕකන බලා ගන්න පුළුවන් මේ පේන විදිහට. ඉතින් පාපැදි ගත්තොත් එහෙම මෙතන හොඳමත් හොඳ මට්ටමේ පාපැදි තියෙනවා. නමුත් ඔවුන් කෙටි කාලයක් තුළ පාවිච්චි කරලා ඒ පාපැදි ඉවත් දමනවා. ශ්‍රී ලංකාවගේ අපේ රටක් ගත්තොත් එහෙම මේ පාපැදි හොඳමත් හොඳ තත්ත්වයේ තියෙනවා පාවිච්චි ගන්න. අත්‍තරම හොඳ තත්ත්වයේ තියෙනවා. නමුත් මොවුන් ඉවත් දමනවා ඉතමත් කුඩා කාලයක් පාවිච්චි කරලා. ඉතින් ඒක නිසා චීනයේ විවිධ තැන්වල මේ වගේ පාපැදි සුසාන භූමි දකින්න හම් වෙනවා. ඉතින් මේ වගේ පාපැදි අහකට දීම ඉතාමත් අපරාධයක්. මොකද පාපැදියක් ගැනීම වත්කම නොමි රටවල් ඕල් තරම් මේ ලෝකේ තියෙනවා. ඉතින් මේ වගේ රටවල් අතරේ මේ චීනය කරන්නේ ඉතාමත් නාස්තිකාර වැඩක්. ඉතින් මේ වීඩියෝ තමයි ඔයගොල්ලන්ට අඳනන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතාමත් කෙටි වීඩියෝ තුලින් හොඳ දැනුමක් ඔයගොල්ලන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අපි නම් සබ්ස්ක්‍රයිබ් YouTube channel subscribe කරලා එකතු වෙන්න. මේ වගේ හොඳ හොඳ වීඩියෝ ඉස්සරහට බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් යනවානේ. අදට සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.